සියල්ලන්ගේම ආදරණීය හඬ විමල් විමල් වීර වංශ මැතිතුමනි ඔබතුමන්ටයි මේ ආරාධනය. වැඩමවවදාළ අති ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නය නවසරයි. වේදිකාවේ සිටින සියලුම දේශපාලන පක්ෂවල නායකතුමන්ලගේ නවසරයි. ඒ වගේම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මේ ස්ථානයට රැස්ව සිටින ආදරණීය මව්වරුනි, පියවරුනි, සහෝදර සහෝදරියනි, දූදරුවනි, ඔබ සියලු දෙනාගෙන් අවසරයි. මට කලින් කරපු කතාවල කියවුණා වගේ පහුගිය දවස් ටිකේ ආණ්ඩුව රට වටේම පෝස්ටරයක් එලෙව්වා සුභාරංචියක් කියලා. මෙහෙ ඉන්න 69 ලක්ෂ ජනවරමට අයිති නැති මෙහෙ ඉන්න විදේශ රැකියා ඇමතියත් කියන්න ගත්තා මේ සුභාරංචිය එනවා, ඒක ඇහුවම සමහරුන්ට නලියනවා කියලා. මං හිතුවා සුභාරංචියක් කිව්වම රනිල් කොටහළු වෙලාවක්ද කියලා. සුභාරංචිය කියලා ගෙනාවේ අර උදේ සහෝදරයා කිව්වා වගේ අපි ගෙවන්න තියෙන විදේශ ණය පොලි වාරිකෙන් 173ම තුනක් ගෙවන්න තියෙන්නේ බැඳුම් කර ණය හිමියන්ට. 173ක් ඉතුරු 100ට පොඩි ගාණ තමයි ද්විපාර්ශ්වික ණය, රටවල් වලින් ගත්තු ණය, ආයතන වලින් ගත්තු ණය. මේ 173ට දැන් තාම කිසිම සම්මුතියක් නැහැ. මේ 173න් වැඩිම පංගුව බැඳුම් කර ලොකුම පංගුව එකතු කළේ වික්‍රමසිංහ මහත්තයා තමයි, අරමුදේ පියා. උන්නැහේ යහපාල නාණ්ඩු කාලේ බැඳුම් කර ණය ගත්ත 106ට වඩා වැඩි පොලියට බිලියන 12.5ක් ඊට කලින් මහින්ද රාජපක්ෂ අරන් තිබුණ බැඳුම් කර වලින් ණය බිලියන 5ක් වැඩිම පංගුව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ණය හිමියන්ගෙන් වැඩිම පංගුව අපේ රටේ ණය තොගයට එකතු කළේ රනිල්. දැන් එයා තමයි අර්බුදයේ විසඳන පියා. විසඳන පියා නෙවෙයි අර්බුදයේ පියා, ඩප්පියා. මෙයා තමයි අර්බුදයේ උපත. වැඩිම බැඳුම් කර ණය තොගයක් එකතු කරේ මෙයා. 173ක් ගෙවන්න තියෙන පොලී වලින් ඒවා අර්බුදයේ නිර්මාණය කරපු නිර්මාතෘට දැන් දීලා අරමුදෙන් අපිව ගලව ගන්න කියලා. බරපිට බර පටවමින් දැන් ගහන්න හදනවා ගෙවල් වලටත් බද්දක්. බොහොම මාරුවෙන් හදාගත්තු ගෙදරටත් බද්දක් ගහන්න හදනවා. මුල්්‍ය අරමුදල කියන ඕන බද්දක් ගහනවා. මල බද්දේ වුණත් කමක් නෑ, ගහනවා. දැන් මේ රට අරගෙන යන්නේ ආජන්ටිනාව ගිය පාරේ. ආජන්තිනාවත් මේ විදිහ මුල්්‍ය අරමුදයකට ගොදුරු වුණා. ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල දෙන මාවත තෝරගත්තා. නැවත නැවතත් වැටෙන, නැවත නැවතත් හතර ඝාතෙන් එදගෙන වැටෙන රටක් බවට ආජන්තිනාව පරිවර්තනය වුණා. කෙටි කාලයක තුරද දේශපාලන තීරණ මිනිස්සුගේ වෙනස් වුණා. ඒ රටේ මිනිස්සුත් එක එක අත්හදා බැලීම් කරන්න ගිහිල්ලා උන්නට වඩා අමාරු තත්ත්වයකට ඇදගෙන වැටුණා. වික්‍රමසිංහ මහත්තයාගේ වැල් පාලමේ තමයි සජිත් මහත්තයා යන්නේ ඉතුරු ටික. වික්‍රමසිංහ මහත්තයාගේ වැල් පාලමේ තමයි අනුර මහත්තයා යන්නේ ඉතුරු ටික. අපි නෙවෙයි කියන්නේ, උන්දලම කියනවා. වික්‍රමසිංහ යන්නේ ජාත්‍යන්තර මුල්්‍ය අරමුදල හදලා දීපු වැල් පාලමේ. ජාත්‍යන්තර මුල්්‍ය හද අරමුදල හදලා දීපු වැල් පාලමකින් ගොඩ ගිය රටක් ලෝකෙ කොහෙවත් නැහැ. මේ වගේ ආර්ථික අර්බුදයකට සෝවියට් සංගමය කඩාගෙන වැටිච්ච වෙලාවේ 1989-90 කාලේ මේ වගේ ආර්ථික අර්බුදයකට ඉන්දියාව මුහුණ දුන්නා. සතියකට සෑහෙන විදේශ විනිමය ප්‍රමාණයක් විතරයි තිබුණේ ආනයනය කරන්න. සතියයි දුවන්න පුළුවන්, සතියක් ගියාට පස්සේ සල්ලි නැහැ, විදේශ විනිමය නැහැ.
එවලතමයි වජ්පායි අගමැතිතුරය ගෙනාව මන්මෝහන් සිංහ ආචාර්ය මන්මෝහන් සිංහ ගෝඨාභය අර්බුදේ වෙලාව ගෙනාව ආචාර්ය බැසිල් රාජපක්ෂ නල්ලමලේ ආර්ථික විශේෂඥ ඒක බලන්නේ 120ක පංගුවක් කොහෙන් කෙලින්නද කියලා උදේම වාඩි වෙච්ච වෙලේ ඉඳන් හවස වෙනකම් බලන්නේ අතන ගෙනාවේ මන්මෝහන් සිංහ මන්මෝහන් සිංහ ඇවිල්ලා සැලැස්ම හැදුවා මුල්්‍ය අරමුදල උදව්වකුත් ගත්තා හැබැයි මුල්්‍ය අරමුදල කියන පදේට නැටුවේ නැහැ දැන් වික්‍රමසිංහ කියනවා ණය ගෙවන එක කල් දාගත්තම වැඩේ ගොඩද අර 173 එක ගැබලා නැතිකොට ඒ විතරක් නෙවෙයි කල් දාගෙන හරි ගෙවන්න වෙනවා ගෙවන්න නම් විදේශ විනිමය උපයන්න වෙනවා සංචාරක ව්‍යාපාරයෙන් විතරක් විදේශ විනිමය උපයන්න බෑ විදේශ විනිමය වැඩි වැඩියෙන් උපයන කර්මාන්ත නිෂ්පාදන ව්‍යවසායන් වලට ජාතිය බලගන්වන්න වෙනවා එහෙම කරොත් විදේශ විනිමය දැනට වඩා උපයන්න පුළුවන් වෙනවා විදේශ විනිමය දැනට වඩා කීප ගුණයකින් උපයන්න පුළුවන් වුණත් විතරක් ගෙවන්න වෙන දවසට ණය ටික ගෙවන්න පුළුවන් වෙනවා මේ යෝධය එනකොට බිලියන 80යි ණය ලංකාවේ දැන් 100යි දැන් ඔය සුභාරංචියක් කියලා මේ උන්ද හදන තවත් ණය කරන්න මේ රට ණය කරලා ණය තොගේ තව වැඩි කරලා අනාගතේ මේ රට බාර ගන්න කවර පාලකයෙකුටවත් මේ රට ඉදිරියට අරගෙන යන්න බැරි වෙන විදිහේ අර්බුද සුලියක කොටුවක් බබට පෙරලන්නයි මේ හදන්නේ. ඒකටම හරියනවා විරුද්ධ පක්ෂ අනිත් තුන්දලා. ඒකට ප්‍රතිපත්ති වලට කිසිම ප්‍රහාරයක් නැහැ. රනිල්ගේ ගමනට කිසිම ප්‍රහාරයක් නැහැ. මුලේ අරමුදලත් එක ගහන රනිල්ගේ ගමනට කිසිම ප්‍රහාරයක් නැහැ. ඒ ආසේ හදන්න හදනවා ඉන්දියාවේ ඉන්දියාවයි මන්නාරමයි පුට්ටු කරලා පාර. රාමායන් පාර. මේක දකුණු ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත්වෙයි කියලා කාඩිනල්තුමා ප්‍රසිද්ධයේ ඒකට විවේචනය කරා. අපේ හාමුදුරුවනේ අපි ඉන්දියාවේ යනවා නම් එහේ මහා කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා වීසා අරන් යන්න ඕනේ. හැබැයි ඉන්දියාවේ අය ලංකාවට එනකොට මේ වීසා මෙහෙන් ගත්ත හැකි. එහේ තියෙන ඉන්දියාවේ තියෙන ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට ගිහිල්ලා වීසා ගන්න ඕනේ නැහැ. එතකොට මේක පාර හදලා මේක භෞතිකව පුහුට්ටු කළාම එක්ක කිවිසුමක් ගහලා දුන්නම මේ රටේ ශ්‍රම වෙළඳපොළ ඇතුළට ඉන්දියානුවන් රිංගුවාම මේක ඉන්දියානුවන්ගේ තිප්පොළක් බවට පත් වෙනවා මිසක් මේ රටේ උපන් අපටයි ති රටක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා එක පැත්තකින් යනවා ඒ කොළනීකරණය. ඒවට විරුද්ධව කතා කරිනවද සජිත්? ඒවට විරුද්ධව කතා කරිනවද අනුර? ඒව මොනවත් නැහැ. උන්දලා කියන්නේ ගමට දෙනවා අධිකරණ බලය. නඩු අහලා දඬුවම් තීරණය කිරීමේ බලය ගමට දෙනවා. කන්න වෙන්නේ නියම් පෝරියල් එකක්. දැන් ඒ නිසා අද මේ රට මේ ගොඩනගන අත්දැක බැලීම් කරන්න ඕන වෙලාවක් නෙවෙයි. ජාතියක් හැටියට නිවැරදි තීරණයක් ගන්න ඕන වෙලාව මේ මව්පොළව හතරගාතෙන් වත්තලා තියෙන මව්පොළව නගා හිටවන්න නම් මේ රටේ තරුණ දරුවන් නිෂ්පාදන මනසකින් විවසායක මනසකින් බලගන්වන්න ඕන වෙලාව එයාගේ නිෂ්පාදන බලගන්වන්න දෙන්න තියෙන උපරිම සහයෝගය දෙන්න ඕන වෙලාව කර්මාන්තවලට විදුලි බල පිරිවැය අඩු කරලා දෙන්න ඕන වෙලාව අන්න ගත්ත අදානිගෙන් එක එකකයක් රුපියල් 24යි අපේ හාමුදුරුවනේ සුලං විදුලි බලාගාර මන්නාරමේ අන්න මන්නාරමේ ටෙන්ඩර් දැම්ම තව එකකට ඒ ටෙන්ඩරෙන් තේරිලා තියෙන්නේ එක එකකයක් රුපියල් 14යි අදානිගෙන් 24යි ටෙන්ඩර් එකෙන් 14යි ටෙන්ඩර් නැතුව දෙන්න හැදුවි. එතකොට තේරෙනවා මේ යන්නේ අර්බුදය ඇතුළත් ගසාකෑම. අර්බුදය ඇතුළත් ගසා ගන්න පුළුවන් පොට පාදා ගැනීම. ඒ නිසා මේ අර්බුදය ආද එක එකාගේ ගොදුරක් බවට මේ රට පරිවර්තනය කරන්න පාවිච්චි කරගෙන තියෙනවා. එතනින් අත් මිදෙන්න ඕන. ඒක එතනින් අත් මිදලා පාර නැවත අලුත් පාරකට ගන්න ඕන.
එකට ගන්න ඕන කරන දේශපාලන පරිණත භාවය ධෛර්යය ආත්ම ශක්තිය විශ්වාසය තියෙන්න ඕන. මොකාටවත් මොන රටටවත් බය වෙලා වල්ගේ දෙපරන් දැස්සේ ගහගෙන වැවුල වැවුල එක කරන්න බෑ. බීජේපී සහෝදර ඉන්න කාලේ ඔය පාර හදන්න ගත්තනම් මලහත්ති ලැබුවේ කොහොම හඬක් නැගයිද? දැන් ඉඳලා මොකවත් නැහැ. උතුරට යනවා රජිත් කියනවා TN එක හම්බ වෙනවා 13 පූර්ණ වශයෙන් බලගන්නවා. උතුරට අනුර යනවා TN එක හම්බ වෙනවා 13 පූර්ණ වශයෙන් බලගන්නවා. අනේ අත්තලාමේ අර පලාස කොළඹට කිරි අපට කැකිරි කිය සටන් කරලා ඉන්දියානු වඳුරු හමුදාව එළවව් කියලා සටන් කරලා ජීවිත නැති වෙච්ච ඉල්මහාවිරුවරන් ආයෙනම් සමරන්න එපා. ඔය ඉල්මහාවිරුවෝ කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. ඔය 13ට විරුද්ධව සටන් කරලා ජීවිතය නැති කරගත්තු මිනිස්සු. ඒක පැත්තකින් මල්වට්ටිය තියෙනවා ඒකට. අනෙක් පැත්තෙන් කියනවා 13 පූර්ණ වශයෙන් බලගන්නවා. ඒ කියන්නේ පොලිස් බලතලත් ඇතුළත්ව පළාත් පොලිස් කොමිසමකුත් ඇතුළත්ව බලගන්නවා කියලා කියනවා. ඒ නිසා මගේ අම්මේ තාත්තේ මේ තුන්ගොල්ලෝගේ මතේ තියෙන එකම න්‍යාය පත්‍රයක්. මේ තුන්ගොල්ලම තීරණාත්මක කරුණු වල දින්න එකට. එනිසා මේ තුන්ගොල්ලොන්ගෙන් කාටවත් පුහුට්ටුව කියලා එකක් නැහැ නේ. දැන් ඒක තියෙන්නේ වික්‍රමසිංහ මහත්තයාගේ පුහුට්ටුව වෙලා. ඒ අය රනිල් වික්‍රමසිංහව සිංහාසනයේ වාඩි කරවලා 69 ලක්ෂ ජනවරමට පහරපු කට්ටිය. 69 ලක්ෂ ජනවරමට පහරපු කට්ටිය. 69 ලක්ෂ ජනවරමට අයිති එක ගෝට යනකොට හොයාගන්න බැරි වෙච්ච කට්ටිය ඒ පුටුවේ වාඩි කරා. මේ තනියෙන් වැලේ වැල නැතුව ඇවිල්ලා කැරෙක් කැරෙක් හිටපු රනිල්ට ඒ පුටුව බාර දීපු කට්ටිය. රනිල් අද ඒ ලැබිච්ච අවස්ථාව පාවිච්චි කරලා ජනවරමකින් ජනාධිපති වෙන්න බැරි රනිල් මරබියෙන් හිටපු පොහොට්ටුවේ කට්ටියගේ උදව්ව අරගෙන ජනාධිපති වෙලා අද මේ රට ඇදගෙන යන්නේ එදා ඒ 69 ලක්ෂ ජනතාව තියපු බලාපොරොත්තු වෙච්ච මාවතේ නෙවෙයි. ඒ වැරදි මාවතේ යන ගමනට රුකුල් දෙන්න පොහොට්ටුව. ඒ නිසා මම දැක්ක මොකෙද්ද කියනෝ ඒ පොහොට්ටුව අපේක්ෂකෙක් දානවලු විමල් වීරවංශත් වෙනවයි කියලා කියනවා. බුදු අම්මේ විමල් වීරවංශ වෙන ඔය කොහෙවත් යන්නේ නැහැ. මේ සටනේදී විමල් වීරවංශ ඉන්න එකම වේදිකාව සර්වජන බලයේ වේදිකාව. වෙන වේදිකාවල් වලට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. බැසිල් රාජපක්ෂලගේ පංගර නැට්ටෝ ටිකට කරන්න පුළුවන් කෙංගෙඩියක් නැහැ. දෙහාට බැරි වුණේ ගෑණියෙක් පිරිමියෙක් කරන එකයි පිරිමියෙක් ගෑණියෙක් කරන එකයි විතරයි. අනිත් ඔක්කොම කරනවයි කිව්වා. දැන් රනිල් ඒකක් කරන්න යනවා. පනතක් ගේනවා පාර්ලිමේන්තුවට සංක්‍රාන්තික ලිංගිකයන් ගැන. ඕකට යනවා අපේ බෞද්ධ සංගමය ඇතුළු භික්ෂුන් වහන්සේලා කීප නමක් ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එනවා තීන්දුවක්. තීන්දුව කියන්නේ ආණ්ඩු ක්‍රම විවස්ථාවේ ඉන්නේ ජීව විද්‍යාත්මක ගැහණිය සහ ජීව විද්‍යාත්මක පිරිමිය. සංක්‍රාන්තිකයෙක් කියලා කෙනෙක් ගැන ආණ්ඩු ක්‍රම විවස්ථාවේ නැහැ. ඉතින් එහෙමනම් මුලින්ම ආණ්ඩු ක්‍රම විවස්ථාව සංශෝධනය කරන්න. ඒක නොකර ආණ්ඩු ක්‍රම විවස්ථාවේ සඳහන් නොවන කෙනෙක් ගැන මේ පනත හදන එක වැරදි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා. රනිල්ට යකා වැහුණයි කියන්නේ මං හිතන්නේ වෙන මොකටවත් එච්චර කේන්දිගියේ නැහැ. උන්දට මං දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කරමින් කතා කළා. වෙන දෙයකට ඔහොම තීන්දුවක් ආව නම් ඔච්චර කලබල වෙන්නේ නැහැ. දැන් රනිල් ඒකත් කරන්න යන්නේ. තමුණාන්සල දන්නවා යුරෝපයේ රටවල් තියෙනවා අවුරුදු 14 දරුවගෙන් අහනවා පිරිමිගේ දරුවගෙන් ගැහණියෙක් වෙන්න කැමතිද කියලා. දෙමාපියන්ගේ අවසරයෙන් තොරව කැමතියි කියනවා. බලන්න අන්තර්ජාලය හොයලා. මේ හොඳට ඉන්න කොල්ල කෙල්ලෙක් කරන හෝමෝන ඉන්ජෙක්ෂන් දාලා හෝමෝන දීලා. ස්ත්‍රී හෝමෝන දීලා. ජීව විද්‍යාත්මක පුතා දැන් බැලින්නම් දුවෙක් වෙලා. දැන් ඒ වැඩේ කරන්න පණත එනවා පණත. ඔන්න ආර්ථික අරමුදේ විසින් අපිට ඉල්ලන දේවල්. දැන් ඔය පණත ගෙනාපු ගමන් ආර්ථික අරමුදේ අපේ හාමුදුරනේ පටගාලා විසදෙනවා. ඒ නිසා මේ යන්නේ පිප්පොකොට් ගහිල්ලක්. අරමුදේ පාවිච්චි කරලා සාමාන්‍ය කාලෙකදී මේ රට මත පටවන්න බැරි වෙච්ච හැම තුච්ච පාහර වැඩක්ම පාහර නීතියක්ම
රටේ සම්පත් මංකොල්ල කන නීති ආර්ථික පරිවර්තන පනත වගේ පනත් ගෙනල්ලා මේ අරබුදය යොදාගන්නවා මේට පරදේශකාරයන්ගේ තිප්පොල බවට පෙරලන්න. ආර්ථික පරිවර්තන පනතෙන් අවස්ථාව ලැබෙනවා. සොදේශිකයාට තියෙන අයිතියම ලැබෙනවා. විදේශිකයාට මේ රටේ ඕරම ව්‍යාපාරයක් කරමාන්තයක් කරන්න. සොදේශික අතේ තියෙන ව්‍යාපාර විදේශික අතට මාරු වෙනවා. සොදේශිකයා තමන් උපන් මාතෘ භූමියේ වහලෙක් කරනවා. විදේශිකයාට මෙතන පිනුම් ගහන්න පුළුවන් පිට්ටනියක් බවට පෙරලලා දෙනවා ආර්ථික පරිවර්තන පනතෙන්. මේ අරමුදෙන් ගොඩ එන්න බෑ සොදේශිකයා දිරිගන්වන්න නැතුව. මේ අරමුදෙන් ගැලවෙන්න බෑ සොදේශිකයා බලගන්වන්නේ නැතුව. මේ අරමුදෙන් නිදහස් වෙන්න බෑ සොදේශිකයාට පණ දෙන්නේ නැතුව. සිංහල දෙමළ මුස්ලිම් සකල ස්වදේශික ජනතාව බලගන්වන්නේ නැතුව මේ අරමුදෙන් එළියට එන්න බෑ. අන්න ඒක මාවත කරගත්තු එකම වේදිකාව තමයි සර්වජන බලයේ වේදිකාව. ගාලු දිසාවේ මහජනයාද තවතව ශක්තිමත්ව බලගන්නන වේදිකාව. මුළු රටපුරා සැරිසරන වේදිකාව. අනාගත ජනාධිපතිවරණ මහමැතිවරණ ජයග්‍රාහීව ජයගන්නට මහජනවරම ගොඩනගන වේදිකාව. ඔබේ වේදිකාව, වමේ වේදිකාව, ජයහිතකාමීන්ගේ වේදිකාව, සදේශිකයාගේ වේදිකාව. ඒ වේදිකාව බලගන්වන්න, ඒ මගින් මේ රට නිදහස් කරගන්න, එක්රොක් වෙන්න රොද බඳගන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය යෝධ බල යෝධ වීර්ය ලැබේවා. ගාලු ජනතාවට ජයම වේවා කියා පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාට ජය වේවා. You're watching the Life Traveler Channel.